ලෝකවෙලඳපොල ඉන්දනමිල්ල අඩුවීමක් තිබෙනවා. අපි එක පිළිගන්න. එම අඩුවීම වරින්මර ඉහල පහල යන තත්ත්වෙකුත් තියෙනවා. මේ පිළිබඳව අපි අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් සමග අපි අද දිනේ ඒ පිළිබඳව සාකච්ඡා කරලා මේ ඉන්ධනමිලේ අඩුවීම කොහොමද ජනතාවට ඍජුව ලබා දෙන්නේ කියන එක පිළිබඳව අපි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. විවිධ විදියට මේ පිළිබඳව කරුණු විග්‍රහ කරනවා. මිල සූත්‍රයේ තිබුණා නම් ඉන්ධනමිල එන ගාණ පිළිබඳ මං කනගාටු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තාම බැරි වෙලා තියෙන එක ගාණකටවත් එන්නේ. සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකතුමා කියන රුපියල් 60 ගන්නකට දෙන්නක් හිටපු විපක්ෂ නායකවරයාගේ කටයුතු පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා ප්‍රකාශ පිළිබඳව. එතම මේ ගාණ කියන්නේ කොහොමද? මේ ගාණ හදාගත්තේ කොහොමද? අපි කිසිදු ආකාරයක මේ රජයේ බලයට පත් වුණාට පස්සේ බදු මුදල් ඉන්ධන සඳහා තියෙන කිසිම බදු මුදලක් වැඩි කරේ නැහැ. විපක්ෂයට ගියාම පිළිගන්න පුළුවන් මට්ටමටවත් මිනිස්සුන්ට බොරු ටිකක් කියනවනම් කමක් නැහැ. මේක බොරු නෙමෙයි විහිළුවක් කතා කරන්නේ. ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. රජය කිසිසේත්ම මේ ඉන්ධන මිල අඩු වුණා කියලා ඒකේ වාසිය රජය ගන්න බලාපොරොත්තුවක් නැහැ. අනිවාර්යයෙන්ම අපි මේ සහනය ජනතාව අතරට දෙනවා. මේ සහනය ඍජුවම ජනතාව අතරට යන ක්‍රමවේදය සකස් කළා තමයි අපි මේ වතාවේ ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මැතිවරණයක් ඉලක්ක කරගෙන මේ කිසි දෙයක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.